ආයුබෝවන් පුංචි යාළුවන් හැමෝටම ඔන්න අදත් මම ඕගලන්ට වටිනා වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ අතීත විත්ති පාඩම යටතේ එන ශ්‍රී ලංකාවේ පළවන දෙල් ගස ගැන දැනගැනීමටයි. ඔන්න ඉතින් මගේ පුංචි යාළුවෝ තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක press කරන්න. එතකොට මම videos දැම්ම සැනින් ඔගලන්ට මගේ videos නැරඹීමට හැකියාව තියෙනවා. හරි දැන් අපි video එකට යමු. පුංචි ඕගොල්ලෝ දැනටමත් දන්නවා ඇති ශ්‍රී ලංකාවේ පළවෙනි දෙල ගස පිහිටලා තියෙන්නේ ගාලු කොටුවේ කියලා. එහෙම නේද? ඉතින් හරියටම තැන කිව්වොත් ගාල නගරයේ ගාලු කොටුව තුල ආකස්ලූස් මුර අට්ටාලය එහෙමත් නැත්නම් ගාල්ල කොටුවේ වර්තමාන වරාය අධිකාරියට අයත් නිවාඩු නිකේතන ගොඩනැගිල්ල පිහිටි භූමියේ රෝපණය කරලා තියෙනවා. මෙම ගොඩනැගිල්ල අතීතයේදී වරාය බාල නිලධාරී හාබ මාස්ටර්ගේ නිල නිවස ලෙස යොදාගෙන තියෙනවා. අපිත් ගියා මේ ගස නැරඹීමට. ඉස්සරහා වරාය අධිකාරියේ ගොඩනැගිල්ල තියෙන නිසා මේ නැරඹීම මතක් අපහසුයි. එහි වාසය කරන බහුතරයක් මෙම දෙල්ගස තියෙන තැන හරියටම දන්නේ නැහැ. ඒ නිසා අපටත් ගොඩක් වෙලා ගියා මේක හොයාගන්න. පැරණි ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල පිටුපසට ගොස් මුහුද දෙසින් බැලුවහොත් ඕගලන්ට මේ නැරඹීමට හැකියාව තියෙනවා. හරියටම දෙල්ගස ගැන කරුණු සනාථ කරගෙන නැති අතර මෙරට දෙල් භෝගය හඳුන්වා දීම පිළිබඳව විවිධ ජනවහර තියෙනවා. ඉතින් එන්නකෝ මම ඒවායින් කිහිපයක් ඕගලන්ට කියන්නම්. ඉතින් මෙම දෙල්ගස ලංකාවට ගෙන ආවේ අවුරුදු 300කටත් කලින් කියලා කියනවා. මේක තවමත් ගෙඩි හට ගන්නා බවත් ගෙඩි ඉතාමත් රසවත් බවත් ගාල්ලේ වැසියෝ කියනවා. දෙල් මෙරටට හඳුන්වා දුන්නේ ලන්දේසීන් පාලන යුගයේ කියලා තමයි අපිට උගන්වන්නේ. 1640 වන වර්ෂයේ මාර්තු 13 වන දින ලන්දේසින් විසින් ගාලු කොටුව පෘතුගීසින් සමග දැවන්ත සටනක යෙදී අත්පත් කර ගන්නවා. ඉතින් මේ කාලවකවානුවෙන් පසුව තමයි දෙල්ගස රෝපණය වෙලා තියෙන්නේ. ජනප්‍රිය ජන ප්‍රහාරයක් වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ එඩිතර වීර බවින් පීඩාවට හා බීතියටපත් වූ ලන්දේසීන් උෂ්ණාදීක දෙල් ශ්‍රී ලාංකිකයන්ට කන්න පුරුදු කරලා ඔවුන්ව රෝගී කිරීමටයි. ඒ වුණාට ශ්‍රී ලාංකිකයා කළේ මොනවද දන්නවද? උෂ්ණාදීක බලමාළු වලට පොල් කිරි දාලා උයලා කනවා වගේ මේ දෙල් වලටත් පොල් කිරි යොදා ගත්තා. ඉතින් ඒකෙන් ලන්දේසීන්ගේ සැලැස්ම හරි ගියේ නැතිලු. තවත් ජනපවාදයක් තමයි වැලිතර ප්‍රදේශයේ ජීවත් වුණාලු පිනෝස් ආරච්චි කියලා පුද්ගලයෙක්. ඔහු යුරෝපීය නැවවලට ආරක්ෂාව සපයමින් වැඩ කළ කෙනෙක්ලු. ඉතින් මෙයා කුඩා යාත්‍රාවක ගමන් කරමින් සිටියදී කුණාටුවකට හසු වෙලා දූපතකට ගසාගෙන ගියාලු. ඉතින් ඒ දූපතේ මෙයාට කන්න තිබිලා තියෙන්නේ දෙල් විතරලු. ඉතින් මෙයා ඒ දූපතේ එනකොට දෙල් පැල කිහිපයක් ගෙනවිත් අපේ රටේ හිටෙව්වලු. පණ්ඩිත් විලියම් මහතා ලියු ගාලු ඉතිහාසයේ කෘතියේ ලියලා තියෙනවලු එවකට සිටි ඕලන්ද ආණ්ඩුකාරවරයා බලකොටු ඉදිකිරීම සඳහා එහි තිබූ කොස්ගස් සියල්ලම කපා දැමීමට නියෝග කරලා තියෙනවා කියලා. පසුව විකල්පයක් ලෙස තමයි දෙල් ගස හඳුන්වලා දීලා තියෙනවලු. තවත් සඳහන් වන්නේ කැප්ටන් විලියම් බ්ලීක් විසින් ඇමරිකාවේ නීග්‍රෝ ජාතික වහල්ලු සඳහා ආහාර ලෙස දෙල් හඳුනාගෙන දෙල් පැව ප්‍රවාහනය කරන විට එක් දෙල් පැලයක් ගාල්ල වරායට පාවී ඇවිත් පැලවුණු බවයි. ස්වභාවික ධර්මවාදියෙකු වූ ඉංග්‍රීසි ජාතික බෙනට් මහතා සඳහන් කරන්නේ දෙල් දුප්පත් දේශීය ජනයාගේ ආහාරයක් කියලලු. අපේ රටේ රෝපිත පළමු දෙල් ගස පිළිබඳව ලිඛිත මූලාශ්‍ර විරල බව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ෆ්‍රෙඩරික් නෝත් තැබූ වාර්තාවක සඳහන් වෙනවලු. ඉතින් මොහු
1801 වර්ෂයේ ගාල්ලේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ ඕලන්ද ආණ්ඩුකාර නිල නිවස අවට රට දෙල් ගස් ගොඩාක් දුටු බව සඳහන් කර තියෙනවලු. වඩා ප්‍රචලිත මතය වනුයේ 1796 වර්ෂයට පෙර ලන්දේසින් විසින් දෙල් මෙරටට හඳුන්වා දී එය ගාලු කොටුවේ රෝපණය කිරීමයි. එය ලබා දී ඇත්තේ පෘතුගීසින් සතුව පැවති ගාල්ලු කොටුව ලන්දේසීන්ට අත්පත් කර ගැනීමට මුල් වූ කමාණ්ඩ විලියම් ජාකොබ් කොස්ටර් උපන් ප්‍රදේශය සීපත් කිරීම පිණිසලු. ඉතින් පුංචි යාළුවනේ, ඔන්න ඕක තමයි අපේ රටේ පළමු දෙල්ගස සම්බන්ධ කතා. අද වීඩියෝ එක ඕගොල්ලන් ආසාවෙන් නරඹන්න ඇති කියලා හිතනවා. තවත් කෙනෙක්ට මේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න හොඳද? එහෙනම් අදට මම ගිහින් එන්නම්. හමුවෙමු තවත් වීඩියෝ එකකින්. ආයුබෝවන් හැමෝටම.